පොලිසියට මේ රියදුරංග ව්‍යාපාරිකය කරලා අදාළ පොලිස් වසන් තුල එක ඉන්ධන පිටුමහලකට දාලුවා. අපේ මානව අයිතිවාසිකම් පවා මේ තුලින් නැති වෙලා තියෙනවා. අද මේ වෙනකොට ලංකාව පුරාම තියෙන සියලුම මෝටර් වාහන ඉන්ධන භාවිතාවෙන් ක්‍රියාත්මක වෙන වාහන හැම දෙයකටම කිසිම ප්‍රශ්නයක් නැහැ. වෘත්තීය තීරෝදක රියදුරන් පමණක් එක එක ඉන්ධන පිටුමහලකට සීමා වෙනවා. මේක අතිශයින්ම දුක්ඛිත තත්වයක් මේ ක්‍රියාවලිය. ඒකෝර අපිට තියෙන අපේ අයිතිවාසිකම නැති වෙලා තියෙනවා ඒක පැත්තට. මේ පොලිසියේ කූසොයි බල්ලොයි විතරයි ලියාපදිංචි වෙලා නැත්තේ. අනිත් හැම දෙනාම කිසිම අරමුණක් නැතුව කිසිම විධිමත් භාවයක් නැතුව මේ වෙනකොට තීරෝදක ලියාපදිංචි කරලා තියෙනවා. මේ වෙනකොට ඉල්ලනවා වාහනේ පොත ඉල්ලනවා ඉන්ෂුරන්ස් එක ඉල්ලනවා විවිධාකාර ඊය කිවිලි ඉල්ලනවා. අද වීදුරන්ට වාහනේ පොත ගන්න විදියක් නැහැ මේ ලීසින් ෆිනෑන්ස් ආයතන වලින් ඒ තරමට තමන්ගේ වාරික හිර වෙලා තියෙනවා. ඒ ආයතන වලින් දෙන්නේ නැහැ. එතකොට මේ වීදුරන් කොහොමද ලියාපදිංචි වෙන්නේ? උපදෙපු කෝටික ප්‍රශ්නයකට මැදි වෙලා තියෙනවා. එතනදී තමයි අපි කල්පනා කරේ මේ සම්බන්ධව 13 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාව යටතේ මගේ ප්‍රවාහණය සඳහා වූ ක්‍රමවේදයන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභාවුනි. ඒ තුළ අපේ ලියාපදිංචිය ඉෂ්ට සිද්ධ කරගන්න ඒ ක්‍රියාවලිය තුළ අපි පෞගිය දවස්වල මාර්ගස් ප්‍රවාහන අධිකාරිය සභාපතිතුමන් හා ඒ සියලු නිලධාරීන් මුණ ගැහුවෙන් පස්සේ ලබන සැප්තැම්බර් 1 වෙනිදා වෙනකොට මේ වෘත්තීය රියදුරන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය බස්නායක පළාතෙන් ආරම්භ කරන බව මොන ප්‍රශ්නය ආවත් ආරම්භ කරන බව සභාපතිතුමා පැවසුවා. නමුත් දැන් අපිට බලාගෙන ඉන්න වෙනවා මාසයක් අපි ගන්න පොන්නේ කොහොමද මේ ලීතර පහෙන් අරගෙන අපේ සේවාව කරලා. පෞගිය දවස්වල අපි ගිය බදාදා මාර්ග ගමනාගමන කොමිෂන් සභාවේ ඒ නිලධාරීන්ව හම්බ වෙනවා. ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරායින් පස්සේ අපේ මේ සම්බන්ධව සියලු කාරණා කටයුතු තාම කැබිනට් එකකින්වත් අනුමත කරලා නැහැ. මොන තත්ත්වේ? මේ අපි අවුරුදු 20ක් පුරාවටම මේ සම්බන්ධව කටයුතු කරන පිරිසක් තමයි මේ ඉන්නේ. එතකොට එතුමාලා කිව්වේ මේක කැබිනට් එක අනුමත කරපු ගමන් මුළු ලංකාව පුරාවටම මේ පළාත් සභා 9 තුලම මේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි. නමුත් අපි ඒ වෙලාවේ පැවසුවේ මේ වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ රියදුරන්ට ලබා දෙන මේ ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. අර ගිනි කන්දක් පුපුරන්න ඉස්සෙල්ලා දුම්රතු දානවා වගේ තමයි අද මේ වෙනකොට වෘත්තීය රියදුරන් ඉන්නේ. කොයි වෙලාවෙ එළියට බහැලා මේ අරගල කරයිද මොන දේ කරයිද කියන එක ඒ අයගේ හිත්වල කැකෑරෙමින් තියෙනවා. අපි බුද්ධාකාර විදියට වෘත්තීය සමිතිය හැටියට ඒ අයව සංසුන් කරලා තවදුරටත් අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගැනීමේ ක්‍රියාවලියක් එක්ක ඉන්න බව ඒ ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට පැවසුවෙන් පස්සේ එතුමන්ලට අපිට යෝජනාවක් කරනවා. එහෙමනම් මේ සියලුම ප්‍රාදේශීය තීරෝදන සංගම්වල වගකීම අරගෙන ඔබ ප්‍රදේශයේ සිටින සියලුම රියදුරන් ලියාපදිංචි කරලා අපිට ලබා දෙන්න අපි නිර්දේශ කරලා බලශක්ති අමාත්‍යාංශයට යවන්නම්. මෙන්න මේ අදාළ ප්‍රදේශයේ අදාළ පොලිස් බල ප්‍රදේශයේ අදාළ දිස්ත්‍රික්කයේ අදාළ කොට්ටාසේ ඉන්න රියදුරන් තමයි මේ වෘත්තීය රියදුරන්. මෙන්න මේ අයට මේ කෝටාව වැඩි කරලා දෙන්න කියලා මෙන්න මේ ක්‍රියාවලිය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඔබ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන තීරෝදන සංගමය හරහා රියදුරන් සියලු දෙනාම මේ සම්බන්ධව ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන්න අදාළ සියලුම කරුණු කාරණා අදාළ අපේ නිලධාරී ප්‍රාදේශීය තීරෝදන සංගම්වල නිලධාරීන්ට මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා. දැනුවත් කිරීම තුලින් අපි යම් මේක එහෙම් පිටින්ම වෘත්තීය තීරෝදක රියදුරා වෙනුවෙන්ම කරන ක්‍රියාවලියක් නිසා අපිට කිසිදු බයක් නැතුව මේ අය බලශක්ති අමාත්‍යාංශයට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ අයට තමයි මේ කෝටාව වැඩි කරලා දෙන්න ඕනේ කියන කාරණය. ඉතින් පෞගේ දවස්වල අමාත්‍යතුමා අපිට බොහෝ පැහැදිලිව කිව්වා මේ ක්‍රියාවලිය තව අවුරුද්දක් විතරයි කියලා. ඉතින් අවුරුද්දක් යනකොට අපේ පවුල් කොහොමද නඩත්තු වෙන්නේ? මෙතනදී තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ලක්ෂ 8ක් බැලුවත් අපේ වෘත්තිකයා ඒ එක පවුලක් 5 දෙනෙක්ගේ ගාණෙන් වැඩි කරොත් එතන මිලියන 4ක ජනතාවක්.
ඒ තීරෝදරතේ නීතුරංගේ විතරයි. එතකොට තීරෝදරතේට අදාළ කර්මාන්තවල එල්ලලා ඉන්න අය මේවල අමතර කොටස් විකුණන අය මේ ඔය රෙදි ගහන අය සීට් මහන අය අමතර කොටස් සල්ලි කරන අය මේ සියලු දෙනාම මේ කර්මාන්තේ යෙදෙන්නේ. එතකොට මිලියන 4ක් නෙමෙයි ඊට එහාගේ ජනතාව මේ කිසිම ආණ්ඩුවකට බරක් නැතුව ජීවත් වෙන කොට්ටාසයක්. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් වෘත්තීය තීරෝදන විදුලාව මේ ආකාරයෙන් අපහසුතාවයට පත් කරන්න එපා. මතක තියාගන්න ගෝඨාභය ජනාධිපතිතුමාටත් අද මේ රටින් යන්න උනේ ඔය කේවට්ටිය වට කරගෙන නිසා හිටපු නිසා. ඒ දුන්න උපදේශ වැරදි උපදේශ නිසා තමයි අද ගෝඨාභය ජනාධිපතිතුමාට අද මේ රට නැති උනේ. මේ රටේ ජනාධිපතිවරු නැති උනේ. ඒ නිසා කාංජන විජේසේකර අමිතුමෝ ඔබතුමා කරගන්න හදන්නේ මහ ලොකු විනාශයක්. ඒ නිසා කරුණා කරලා ඔය කේවට්ටියෝ කියන ඒව නෙවෙයි නියම වෘත්තිකයෝ වෘත්තිය වෙනුවෙන් අවුරුදු ගණනාවක් වේසමාන්ති වෙන මේ ක්‍රියාවලිය තුළ පැහැදිලිව ඉන්න මේ වෘත්තිය තීරෝදන සංගම්වල නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඔබතුමාට හොදක් වෙයි. එහෙම නැති වුණොත් ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට ඔබතුමාට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම අපි බලන්න ඕනේ වෙන රටවල් වල මේ ඉන්ධන අරමුදේ තියෙන රටවල් වල අපි මාධ්‍ය තුලින් දකින්නවා ඒ රටවල් වල ඒ බලධාරීන් ඒ දේශපාලනය තුල ගන්නා වූ තීන්දු తీරන ඒ අය අරගෙන තියෙන්නේ මගී ප්‍රවාහණය සහ භාණ්ඩ ප්‍රවාහණය සඳහා තමයි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ. ඉතින් අපිට ඒකේ අනිත් පැත්ත දැන් අද මම දන්න කාන්තාවක් කියනවා එයාට හම් වෙන ලීටර් 80ක් මාසෙට 80ක් හම් වෙනවා 80ෙන් ගුවන් දිහාවක් නැහැලු. හරි එතකොට මේ අනිත් කාර් රටවලට ඒ ඉන්ධන පෙට්‍රල් පාවිච්චි කරන අනිත් රටවලට ලබා දෙන මේ කෝටයක මාසෙට ලීටර් 80ක් අපිට ලීටර් 20යි වුණ මාසෙට. ඉතින් අපි කියන්නේ සතියකට අවම මොකද අපි මේ රටේ මස්තා අර සොලොකේ න්‍යාය වගේ මස්තාත්ල මිල්ලන්න යන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා අපේ රස්සාව කරගෙන යන්න රටේ ප්‍රශ්න අවබෝධ වෙලා තියෙනවා වෘත්තීය තීරෝදන විදුලන්ට හා මේ වෘත්තීය සංගම් වලට අපිට අවම වශයෙන් සතියකට ලීටර් 30ක් ලබා දෙන්න දෛනිකව ලීටර් 5 ගන්න. ඒ නිසා කරුණා කරලා මේ පිළිබඳව අවධානය ගරු අමාත්‍යතුමා යොමු කරයි කියලා හිතනවා. ඒ වගේම අපේ ලියාපදිංචිය ඒ తాවකාලික ලියාපදිංචියක් මේ ප්‍රශ්නේ නිසා ගමනාගමන කොමිෂන් සභාවේ ඉදිරියේදී ඔබ අමාත්‍යාංශයට ඒවි නිර්දේශ කරලා මෙන්න වෘත්තීය තීරෝදන නීතුරන් කියලා ඒකට ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම හදන්න. ඒ තුලින් මේ වෘත්තීය නීතුරාව ආරක්ෂා කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. මොකද නැත්තම් අපේ දුවා දරුවන් එක්ක තමයි ඔබතුමාගේ අමාත්‍යාංශය වටලන්නේ. ඒ නිසා මොකද දැන් අපි ගෙදර යනකොට හවසට යනකොට අවශ්‍ය කරන බොහෝ දේ අපිට ගෙනියන්න විදියක් නැහැ. තාමත් මේ පොලිං වල මිනිස්සු. එතකොට එක දවසක් පෙට්‍රල් ලීටර් 5 අරගෙන ඒ දවසේ වැඩ කරලා ඉවරයි පස්සේ දෙයියනේ ඉතුරු දවස් 6 මොනවද අපි කරන්නේ? මේවා තේරුම් ගන්න ඕනේ. මේ ලිනදාරින් මේ අමාත්‍යවරුන් කිසිම දෙයක් තේරුම් ගන්න නැතුව ඔය සීතල කාමරවල වෙලා ඉන්න මිනිස්සු මේවා මේ පොළවේ පය ගාලා ඉන්න මිනිස්සු නෙවෙයි. ඔය මිනිස්සු දූවිලි සුවඳවත් අවුවේ රස්නේවත් වැස්සේ සීතලවත් ගන්න මිනිස්සු නෙවෙයි. ඒ නිසා තමයි මේ වගේ ගොම් කකතිරු තීරණ ගන්නෙ. ඒ නිසා මේ රටේ මගී ප්‍රවාහය සඳහා වූ මේ අවුරුදු 45කට දශක 4කට එහාගේ සේවාව තවදුරටත් අපිට කරගෙන යන්න ඉඩසලසා දෙන්න කියලා බොහොම ඕමනාවෙන් රජයේ ඒ වගේම දරුවා ජනාධිපතිතුමාගේ පෞගිය ජූනි 6 වෙනි ජූනි 2 වෙනිදා එවකට එතකොට හිටපු එතුමා අග්‍රාමාත්‍යතුමා දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපි සාකච්ඡාවේදී එතුමා බොහොම පැහැදිලිව පෙවසුවා වෘත්තීය තීරෝදන නීතුරන් වෙනුවෙන් යම් ක්‍රියාවලියක් හදලා ඒ අයට ඉන්ධන ලබා දෙන්න කියලා. ඕ දුන්න ඉන්ධන ප්‍රමාණය මේ ලීටර් 5. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි ගරු අග්‍රාමාත්‍යතුමනි බලශක්ති අමාත්‍ය කාංජන විජේසේකර මැතිතුමනි ඔබතුමාලා තුන් දෙනා අතර තමයි මේ වෘත්තීය තීරෝදන නීතුරන්ගේ හෙට දවසේ තීරණය වෙන්නේ. කරුණාකරලා මේ පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්න කියන සමස්ත රීතුරන් වෙනුවෙන්ම ඉල්ලීම කරමින් ලියන්න වෙනවා. බොහෝ ස්තුතියි. අපි දැනගත කරලා තියෙන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේ සමාජීය මෙහෙවරක් ඉටු කරන සියලුම රීතුරන් වශයෙන් මේ අයට පොදු මගී ප්‍රවාහන සේවයේ ලබා දෙන
ඒ ශක්තිමත් වීමට අනුග්‍රහය දක්වන්න මැලිකම මේ වෙන විටත් රජයේ විසින් කටයුතු කරනවා මොකද මේ වෘත්තීය නගා හිටවීමෙන් රටට ලැබෙන දළ ජාතික ආදායම කොච්චරද කියලා ගණනය කරන්න නැතුව මගී ජනතාවගේ යහපත වෙනුවෙන් ඉටු කළ හැකි ළඟම සේවය ධීරෝද රට සේවාව බව රාත්‍රී විවා කාලේ කෙටි ගමන් දුර රෝහල් එතකොට මේ සියලුම කඩිනම් ගමනාන්තයන් සඳහා ධීරෝද රටේ භාවිත කිරීමට හැකි වෙනවා මේට දෙල් ලබා දීම රජයේ වගකීම අපි කියනවා බස් රථ දුම්රිය ඊළඟට ධීරෝද රටේ කියන තැනට මේ දෙල් ලබා දුන්නොත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය පිරිම හගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ වෙලෙවිත ධීරෝද රට නියඳුරාව මේ සමාජයේ පොන් කිරීමට ලක් කිරීමට මේ ඉන්ද්‍ර නොමැතිකම නිසා සිදු වෙලා තියෙනවා. කොහොම වුණත් මේ රජයේ විසින් පැහැදිලිව දැනගත යුතු කාරණයක් තියෙනවා මේ ලක්ෂ 40ක පමණ ජපෙන්නන්ගේ සංඛ්‍යාවක් ඇති මේ ධීරෝද රට වෘත්තීය ආරක්ෂා කරගන්න යම් ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා. මේකට මම අටුවා ටීකා කියන්නේ පැහැදිලිවම අපි කියනවා මේ රටේ අරගල ඇති වෙන්නේ යම් යම් හේතු සාධක පදනම් කරගෙනයි. මේ ඊළඟට අපි පෞද්ගලික දින තුල දැක්ක අරගලේ තුලින් අපි දැක්ක මේ රටේ දේශපාලන ව්‍යුහයේ ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙනවා. ඒ සියල්ල ක්‍රමවේදයේ සඳහායි මීලලට සකස් වෙන්නේ ඇත්තටම බඩගින්නේ අරගලයේ මොකද ලක්ෂ 40ක් බඩගින්නේ තියන්නේ මේ වෙනකොට රජයේ පොහොසත් වෙලා තියෙනවා ධීරෝදරත නියඳුරාට ඉන්ධන ලබා දීම නොදීම තුලින් ඒක නිසා වහාම ඉදිරි කටයුතු සඳහා වූ ඉන්ධන ලබා දීම අපි දැන් ප්‍රකාශයට පත් කරා අපිට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය කොච්චරද කියලා ඒ ප්‍රමාණය අපිට ලැබුණොත් විතරයි මේ සමාජ සේවයත් අපේ ජීවිතාවත් කියන දෙකම ගෙනියන්න පුළුවන් ඒක නිසා මේ රජයේ පොහොසත් විය යුතු වෙනවා බඩගින්නේ අරගලය නැගීමට පෙර මේට යම් කටයුත්තක් සිදු කිරීමට මොකද නැතහොත් මේ සියලු දුවා දරුවෝ වෘත්තිකයෝ සියලුම දෙනා එකතු වෙලා මේට කඩිනමින් අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට කටයුතු කරන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමනි ඔබතුමාට මේ පැහැදිලි කරගත යුතු වෙනවා මොකද මේ පාලක පක්ෂයේ තාමත් පරණ ආන්දෝලනාත්මක තත්ත්වයටයි යන්නේ මොකද මේ වෙනකොට තීරණ ගන්නේ මහාචාර්යවරුන්ගේ අනුසාරයෙන් ඒක විය යුතු නොවිය යුතු කාරණයක් මොකද හේතුව ඔවුන් බිම්මට්ටම ගැන හඳුනන්නේ නැහැ ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ගේ පන්තියේ සිටයි බිම්මට්ටම තීරුම් ගැනීම අවශ්‍යතාවය තමයි මේ වෙලාවේ තියෙන්නේ අපි පුනු පුනා රජයට ප්‍රකාශ කරනවා බිම්මට්ටම හඳුනා ගැනීම ඔවුන්ගේ අදහස ඉක්මන කරගැනීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඒ තාම උත්සුකුන්නේ නැහැ ගරු ජනාධිපතිතුමනි වහාම මේ සඳහා කටයුතු කරන්න බිම්මට්ටම එකතු කරගන්න මේ සියලු වෘත්තිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න මගේ ජනතාවට පහසුවෙන් සාධාරණ මගේ ප්‍රධාන සේවයක් ලබා දීමට කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අද නිරෝධගත ධම්මාන්තයේ මේ මුද්‍රකයේ දින කර්ම කාරණා මේ ලංකාවේ සියදෙනම් දන්නවා. අද වගේ දවසකට පෞද්ගලික බස් වර්ජනයක් පවතිනවා. හැබැයි මගේ ජනතාව මහා මාර්ගයේ අන්දසරණ වෙලා ඉන්න අපි ළඟින්. හැබැයි බිල්ලා එම විචාන් විරෝධතර විරෝධතාව තමයි මේ මගේ ජනතාවගේ පහසුකම් සැපෙන්නේ. අද ඒ දයක් කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපිට ලැබෙන ඉන්ද්‍ර ප්‍රමාණය කිසිම පැහැය වලට පත් වෙන්නේ නැහැ. වෙනදා අපි රෑ දවල්න් නැතුව හැම අස්සක් මුල්ලකම ළමක් පාසාම අපේ ජීවිතවල දේවල්ව තමන්ගේ සේවය කෙරුවා. ඒ නිසා මේ රටේ ජනතාව පයසක් නැතුව රෑ 12ට එකතු වුණා බස්සෙන් ගියා. ඊළඟ දිනෙදී යන පුළුවන් කියන විශ්වාසයෙන් ගියා. හැබැයි අද ඒ හැම තැනම 15කට තියෙනවා. මොකද එල්ලීම පහෙන් සතියක් තියා අපේ දරුවයි පාසලට ගිහිල්ලා ගිහිනවත් අපිට මතක. ඒක නිසා මේ රටේ බලධාරීන්ට අපි නැවතත් අවධාරණය කරන්නේ මේක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා සානුකම්පිතව හරි හිතන්න. මොකද බුලුවක් තියෙන මිනිහෙකුට ගන්නවා මාසෙකට මේ පැට්‍රලියට විස්ස මොකද කරන්නේ අපි මොකද දවසකට දෛනිකව පැට්‍රලියට අඩක් අපි පාවිච්චි කරලා මගේ වාහනේ යෙදෙනවා. එහෙම කට්ටියක් තමයි වෘත්තීය කේන්ද්‍රෝ කියන්නේ. ඒ නිසා නැවත අදාළ අපිට කියන්න තියෙන එක මොකද අද අපි නෙමෙයි අපිට වැඩි ජනතාව හන්දසන වෙලා ඉන්නවා තමන්ගේ ගමන් පාසුව සලසා ගන්න නැහැ කියලා. මේ වරුවාන තුළ යම් කූට
ඌට කට්ටියක් ඌට සංවිධානාත්මක කට්ටියක් අධික ලෙස විල ගන්න අගය කරලා මගේ වහණය කරනවා. ඒ නිසා සේරම මේ වෘත්තිය දීලාගේ කොටක දාන්න රජය සූදානම් වෙලා තියෙනවා. අපි වෘත්තියක් වශයෙන් කවදාවත් අසාධාරණ ලෙස විල ගන්න වැඩි කරගෙන යද වෙනකම් අපිට හැකියාවෙන් අපි සේරිය කරනවා. නමුත් ඌට කීප දෙනෙක් හෝ එකතු වෙලා මේ කරන වැඩේ සමස්ත කර්මාන්තයෙන්ම ඉල්ලලා තියෙනවා. ඒ නිසා අපි අවධානය කරන රජයට මේ හැම දෙයක්ම පාරගමන්නේ රජය. ඒ නිසා අපිට අවශ්‍ය ඉන්ධන ටික ලබා දෙන්න රාජපතිතුමා වුණ කැබිනට් එකට අපි අවධානය කරනවා. මොකද මේ දැවැන්ත බෞද්ධ සංඛ්‍යාවක් මේ රටේ ජීවත් වෙනවා. ඊට අමතරව ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ලීසින් ජීවා ගන්න බැරුව දැන් අපි මාස හතරක් පහක් ජීවා ගන්න බැරිලා තියෙනවා. ඒගොල්ලන් උදේ ඉඳන් රැ වෙනකම් අපේ කන කනවා දැන් දාන්න කිව්වේ. ඒ නිසා පොතක කුටියක් ගන්න විදියක් නැහැ. ලොකු අරමුදේක මූල වෙලාවේ සිටින්නේ අපි කියනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ කණිදෙ ලැබතුමාට නාදවාරයක් අපි ගැන අවධානය යොමු කරලා අපේ ගෝඩාව අපිට ඕන ප්‍රමාණය අපි සඳහන් කරපු ආකාරයට අපි ලබා දෙන්න කියන ඉල්ලීමයි නැවතත් කරන්න කියන්නේ. කොමිෂන් අම ශ්‍රී ලංකා. ඒ ඊරෝද මම රස්සාව කරන්නේ මේ නව තාක්ෂණයක් දෙක ටැක්සියක් ගන්න සම්බන්ධයි. අපි දවසට පැටලින් ගන්න 10 කිලෝමීටර් 200ක් 250ක් වගේ ප්‍රමාණයක් ඩයිනමික්ව අපි ධාවනය කරලා හම්බ කරපු වටිය. අද අපිට දෙන්න තියෙනවා සතියේම ලීටර් 5ක්. ඉතින් සතියේ ලීටර් 5යි දුවන්න පුළුවන් මගේ වාහනේට දැන් ඉස්සර කිලෝමීටර් 25ක් 27ක් කරපු වාහනේ දැන් තියෙන පෙට්‍රල් වල හොඳකමට කිලෝමීටර් 22 ලීටරකින් කරන්න පුළුවන්. පෙට්‍රල් ලීටර් 5ට කිලෝමීටර් 110යි දුවන්න පුළුවන්. ඒකෙන් අය කරන්න පුළුවන් කිලෝමීටර් 60කට. මොකද යන හැම තැනම 6ක් වදින්නේ නැහැ. 6ක දාලා අපව නඩනක අපි එන්න ඕනේ. කිලෝමීටර් 60කට 6ක් කරාම අපි දුවන්නේ සාමාන්‍යයෙන් පළවෙනි කිලෝමීටර 100යි දෙවෙනි කිලෝමීටර 90යි. අපි එක කියන කිලෝමීටර 100 ගන්න බැලුවත් කිලෝමීටර 60ට රුපියල් 6000යි අපිට හොයන්න පුළුවන්. 6000ෙන් තෙල් වලට යනවා 2250. 3750 තමයි සතියක් අපි ජීවත් වෙන්න ඕනේ. මගේ කීල් එක ෆිනෑන්ස් එකම ගෙවන්න ඕනේ මට සතියකට රුපියල් 6500. එතකොට කොහොමද මම 3750 ජීවත් වෙන්නේ? මම හිතනවා ඒක කල්ලි කියලා හැමතුමාලා ඔබට උත්තර දෙන්න බැරි වෙයි. නමුත් අපේ ප්‍රවාහන හැමතුමාලා පුළුවන් වෙයි. මොකද බද්දල ගුණවර්ධන මහත්තයා ඉන්නේ ආර්ථික ඔස්තර කෙනෙක්නේ. 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ප්‍රවාහන හැමතුමාට නම් අන්න කියලා දෙයි 3750 සතියක් මේ කාලය ඇතුලේ ජීවත් වෙන්නේ. 3750 ගුණ නැහැ. ෆිනෑන්ස් ගෙවුවට පස්සේ තව 2000 කණක් අතින් දාන්න ඕන. කොහෙන්ද දාන්න වෙන්නේ? ඉතින් ඒක තමයි දැන් අහන්න වෙලා තියෙන්නේ. ඇයි මේ තීරණ දුන්නට මෙහෙම කරන්නේ? අපි මොකද්ද කරමු? පවර් මේ ඉගෙනලා මේ ලක්ෂ 8යි ගන්න අපේ මහා මාර්ග අතරමං කරන්න හදන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම අපිට දෛනිකව ලීටර් 5ක්වත් අත්‍යවශ්‍යයි. සතියේ ලීටර් 30ක්වත් ඕනි. අපේ ජීවිතාව යාන්තම් බත් ටිකක් පොල් සම්පෝලයි බතේ කාලේ ජීවත් වෙන්න වාහනේ ෆිනෑන්ස් කරාගෙන. මොකද ෆිනෑන්ස් කම්පැනිේ වාහනේ උසගෙන ගියාට පස්සේ පොල් සම්පෝලත් බතුත් නැති වෙනවා අපිට. ඒකින්ද අනිවාර්යයෙන් ලීටර් 30ක් සතියේට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ලියාපදිංචි කිරින්න මෙහෙම කල්තදා ඉන්න එපා. නව තාක්ෂණෙත් එක හැකින් පෙරින් මේක ලියාපදිංචි කරලා වෘත්තීය රීතුරාට හඳුනගන්න ක්‍රමවේදය ගේන්න. එහෙම නැත්නම් ඉතින් අමතුමන් ගොම වෘත්තීය රීතුරාට කෝට් එක වැඩි කරනවා කියලා ඒ නැගින් මේ ඇප්පල දුන්න අපි ඉස්සලාම දීලා ඉන්න පුළුවන්. අපි අනේතර වෘත්තීය රීතුරා වශයෙන් පෙන්නලා තියෙනවා. අපේ දෛනික වාර්තාවල් තියෙනවා. දෙල පෙට්‍රල් ටිකට අපි විකුණනවාද හයර් දුවනවාද කියලා. දැන් මොකද කරන්නේ මේ පෙට්‍රල් මේ ඇඟ තීරතර රීතුරාගේ පරිගැතියම. පෞගේ කාලේ පෙට්‍රල් වික්කළු තීරතර රීතුරා. අනේ වෘත්තීය ජීවිතේ ඉඳලා පෙට්‍රල් වික්කේ නෑ. ඉන්න හැම ශේෂ්ඨයෙම ඉන්න හොරු ටික. ඔය පාර්ලිමේන්තුවේ 225 හොරු ඉන්නේ. ඒ වගේ අපේ ශේෂ්ඨයේ මේ ලක්ෂ 8000ක් ඉන්නකොට ඒ ඇතුලේ ඕන තරම් හොරු ඉන්නවා. අනේ මේ හොරු ටිකක් කෝලින් තරලා ගිහින් පෙට්‍රල් අරගෙන එනිකා. ඒකද මේ අපි ඔක්කොම අත බඩගින්නේ තියන්න හදන්නේ. අනේ ඒකයි කියන්නේ මේ කැලේ දේ වැතුමාට අපිට කියන තරහ. ආ අද ටීවී අන්න අද සෙට් ගාලා ටීවී පොලි මයින් කරලා දිනා අයින් කරලා දිනවා. මොකද අපිට දැන් පහයි දෙන්නේ. ඉස්සර අපි කලේ ටීවී පොලිම සෙට් ගාව වැඩි වෙන්න හේතුව මේ ඔබ විකුණලා නෙමෙයි දෙල් ලීටර් පහ ගත්තම දැන් 10000ක් පහලින් අපි ඕන ඉවරයි. ආපහු යන අපි පොලිමට. ඒක එක දවසෙන් හම්බ වෙන්නේ නැහැ. තව දවස් දෙකක් පොලිමේ ඉන්නවා. අන්න ඒකට තමයි සෙට් ඉස්සර ලොකුවට තෙල් ටීවී පොලිම තිබුණේ. අද තෙල් පොලිම නෑ නම කාර් පොලිම තියෙනවා. එතකොට අපිට මේ මොකද අපි තෙල් ගත්ත නෑ ඒ දෙල් ලීටර් පහෙන් තමයි අද මේ දාකට පළවෙනිද පටන් ගත්තද අද දවස් පහකුත් වෙනවා. අපේ ආදායම 20 දුවටම දැන් බස්සලා තියෙනවා. ඉතින් මේ විදිහට
අපිට මේක ජීවත් වෙන්න බෑ අනාගතේ අනිවාර්යයෙන්ම අපි මේ තව දවස් දෙක තුනයි බලන්න වෙන්නේ අපිට එන්න වෙනවා අනිවාර්යයෙන්ම කංජ තෙල් අනුතුමාව හම්බ වෙන්න ඒ එනකොට නම් අපි කියන්නේ නැහැ ඒ ඉන්න දවසට අපි බලාගමු අනිත් ඒවා අපිට මේ කංජ තෙල් අනුතුමා ගැන කිසිම විශ්වාසයක් නැහැ කට ඇරියොත් කියන්නේ බොරු බොරු නිකන් බොරු නෙමෙයි නැවු බොරු ඒක හින්දා අපි ජනාධිපතිතුමාට ඉන්නවා ගන්න ජනාධිපතිතුමා මේකට විසඳුමක් දෙන්න මොකද මේ ජීවිත රස්සාවේ අයිතිය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. එදා ජයග්‍රහණ මහත්තයාගේ ආණ්ඩු කාලේ එම්.එච්. මොහොමඩ් ප්‍රවාලයමතුමායි කාලේ පටන් ගත්ත මේ රස්සාව එක්සත් ජාතික පක්ෂයට තමයි මේ ජීවිත රස්සාවේ අයිතිය තියෙන්නේ. අද එක්සත් ජාතික පක්ෂේ නායකය රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ මේ රස්සාව වලපල්ලට දාලා හදන්නේ විනාශ කරන්න නැති කරන්න හදන්නේ. අන්න ඒකින් තමයි අපි ජනාධිපතිතුමා අනිවාර්යයෙන් අපිට මේ තෙල් කෝට් එක වැඩි කරලා අපේ ජීවත් වෙන්න මාර්ගය සලසලා දෙන්න. විවාහණය වන අමාත්‍ය වගේ නේද? මාස දෙකකට වඩා අධික කාලයක් ගත වෙලා තියෙනවා. මේ සාකච්ඡාවක් සඳහා වෙලා වෙලා තියෙනවා. ඒක ආමත් ලැබුණේ නැහැ. මම හිතනවා විවාහණ අමාත්‍ය වගේ කාම මුදන් හරියට කාර්ය බහුල වෙලා ඇති. මොකද දැන් අලුතෙන් ගෙන්නන්න තියෙනවා, බස් ගෙන්නන්න තියෙනවා, අලුතෙන් කෝච්චි ගෙන්නන්න තියෙනවා. ඒකෙන් ලැබිය යුතු කොමිස් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා කරන හින්දා එතුමාට මාස දෙකක් ගත වෙලා තමන්ගේ ජීවන වෘත්තිය කරගැනීමට හැකියාවක් නොමැති තත්වයකට පත් කරපු ශ්‍රීවර්ධන වීරවන් හැකියට අපිල්ල සාකච්ඡා වලට සඳහා අවස්ථාවක් ලබා දෙන තම එතුමාට හැකියාවක් ලැබුණ නැහැ එක දෙක කාංචන විජේසේකර අමාත්‍යවරු එතුමාගෙනුත් අපි සාකච්ඡාවක් කිව්වා දානමණ්ඩලයේ සාකච්ඡා කර පොදු ප්‍රවාහන හැටියට තමයි ඔක්කොම නිග ගින්නලා කතා කරේ කතා කරද්දී තාමත් පොදු ප්‍රවාහන සඳහා අවශ්‍ය කරනවා ඉන්ධන ලැබිලා නැහැ ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට මම හිතන්නේ අපි හිතන්නේ තීරණය කරලා තියෙනවා පොදු මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය කියන දෙකම ලංකාවෙන් තුරන් කරලා දාලා පෞද්ගලික කාර් වලින් මිනිස්සු ගෙනියන්නයි පෞද්ගලික වෑන් වලින් මේ අපේ අතට වරායට වරාය ගුදම් වලට බඩු ගෙනියන්නේ මේ ආණ්ඩුව ලෑස්තියි. මොකද අර පැත්තෙන් ලොරිනත රියදුරන් ලැබි වර්ජනය කරනවා තමන්ට ලැබෙන කෝටාව මදී කියලා. පොදු මගිය ප්‍රවාහනයේ සේවයේ ඉන්න බස් රථ එක පැත්තකින් වර්ජනය කරනවා. අපිට වර්ජනය කරනවා. මොකද වර්ජනය කරනවා කියන්නේ වර්ජනය වුණොත් වෙන්නේ සිද්ධ වෙන්නේ අපේ බරට අපි පාර ගැසීමක් සමග සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපිට වර්ජනය කියන එක තහනම් වචනයක් හදලා විභාවිත කරන්න වෙනවා. පොදු මගී ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ ඒක වලපල්ලට යවලා පෞද්ගලික වාහන සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය තමයි මේ සිද්ධ කරන්නේ. බැරිලි කාර් එකට ලීටර් 20ක් දෙනවනේ කාර් එක දෙද්දි කුලියර කාර් වලට දෙන්නේ ඒගාමයි. ගෙදර දින වාහනයට දෙන්නේ ඒගාමයි. ත්‍රිරෝධගත හැටියට ගත්තොත් එහෙම පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝධගත වලට දෙන්නේ එම ප්‍රමාණයයි පුද්ගලික ත්‍රිරෝධගත දෙන්නේ ඒ ප්‍රමාණයයි. ඒ කියන්නේ පොදු මගී ප්‍රවාහනයේ කියන්නේ මොසලකා හැරිය යුතු තත්ත්වයක් හැටියට මේ සලකන දේ. ඒක දෙක මම හිතන ඊට එහා ගිය කාරණයක් තියෙනවා. මොකද WFP World Food Program එකෙන් ලංකාවේ දරිද්‍රතාවයෙන් ඉන්න ප්‍රමාණය 6 එකක් කියලා තමයි දැන් කියන්නේ. ඒ සඳහා මිලියන 400ක ආදරයක් ලබා දීලා තියෙනවා දරිද්‍රතාවයේ ඉන්න ජන කොට්ටාසයට ආහාර හා සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා. ඒතකොට අපේ මේ ලක්ෂ 40ක් විතර දාගත්තොත් ඒතකොට දරිද්‍රතාවයේ මේ 6න් එකක් නෙමෙයි 6න් දෙකමාර 6න් තුනක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ තව මිලියන 800ක් බිලියන 1.2ක් විතර ලබා ගැනීමේ කුට ක්‍රියාවලියක්ද කියන එකත් අපිට හිතන්න සිද්ධ වෙනවා. මොකද ආධාර ලැබෙන්නේ මිනිස්සු අමාරුව වැටලා බඩගින්නේ ඉන්නේ අඬ නැහැ කියලා අඬනකොට රටවල් වලින් ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාවය අනුව තීන ත්‍රිනෝධ රටට එක අයින් කරොත් ලක්ෂ 8ක් ගත්තොත් අපේ ඉන්නේ අපිත් එක්ක අපේ පවුලුත් එක්ක ගත්තොත් ලක්ෂ 40ක් ලක්ෂ 40ක් ඒ බඩගින්න ගොඩටම දැම්මම රජයට ලැබෙන සහනාධාරයේ වැඩිවීමක් නැතුව ණය ගන්න ඕනේ නෑ. මොකද සහනාධාර ලැබෙන්නේ තුන ණය ආයි නැවත ගෙවීමේ අවස්ථාවක් තියෙන්නේ නැහැ. ඒතකොට IMF එකෙන් එන එක වෙනම කියන්න ඕන. WFP එකෙන් තව බිලියන 1.2ක් අතර ගැනීමේ අවශ්‍යතාවයක්ද කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. ඒතොර නැවත කාංචන විජේසේකර මහත්තුමාට අපි දැනුම් දෙනවා සැප්තැම්බර් 1 වෙනිදා තමයි බස්නාහිර පළාත් මාර්ගස්ස මගේ ප්‍රවාහන අධිකාරියෙන් ඇවිත් ත්‍රිරෝධත රේද වෘත්ති ත්‍රිරෝධත රේදුරන් ලියාපදිංචි කිරීම ආරම්භ කරන්නේ. එතෙක් අපිට යම් කාලයක් තියෙනවා ඔබතුමාට විරුද්ධව
අනිවාර්යයෙන්ම ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිලා කරන මොකද තමන් ස්වයංව රජයේ කිසිම ආධාරයක් නොලැබ කරගෙන ගිය තමන්ගේ රැකියාව නැති කිරීම සඳහා ඔබතුමා විසින් කාංචන ජයසේකර ඇමතුමා වරක්ටි අමාත්‍යවරයා විසින් දැනුවත්ව ශ්‍රී රෝදරත රියෝදුරන්ට ලැබෙන ඉන්ධන කෝටාව අඩු කරලා දිනා එක. දෙක ඒ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා අදාළ වසමේ පොලිසිය ලියාපදිංචි විය යුතුයි. වෙන කිසිම වාහනයක වලදී දීලා නැහැ. එතකොට QR සිස්ටම් මේ කෝඩ් හඳුන්වා දීමේදී කිව්වේ මොකද පොදුවේ සියලු වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම ක්‍රියාවලිය. එතකොට ශ්‍රී රෝදරත විතරක් ඔය වගේ වෙන්ුණේ කෙසේද? පොලිසියට යන්න ඕනේ එක දෙක පොලිසිය විසින් නියම කරන ලබන ඉන්ධන හරකින් විතර තෙල් ගන්න. එතකොට අපේ මානව හිමිකම් කඩ වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ඔබතුමාට පොඩි අවවාදාත්මක දැනුම් දීමක් කරන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමාට විරුද්ධව මේ දේවල් අපි ඉල්ලන්නේ අපේ රැකියාව කිරීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය විතරයි ඉල්ලන්නේ වැඩිපුර ඉල්ලුවේ නැහැ. ඒ ඉන්ධන ප්‍රමාණය දෙන්න ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙමින් එනවා. ඒ තුලින් අපිට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබා දෙන්න එසේ නොකළොත් අනිවාර්යයෙන්ම ඔබතුමාටයි ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්වරයා කවුද කියලා මම තාම දන්නේ නැහැ. හරියටම සමාජ මොකද අමාත්‍යංශ වෙනස් සිටි ලේකම්වරයා වෙනස් වෙනවා. ලේකම්වරයාට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ අනිවාර්යයෙන්ම පැමිණිලා සිද්ධ කරනවා. ඒක අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වඩත් යනවා. මොකද අපේ ලංකාවේ ඉන්න මිනිසුන් කරන්න බැරිම අරගලයේ ඉන්න මිනිසුන් වරන් ගියා මානව හිමිකම් කොමිසමේ ඉන්න සභාපතිවරයා හා ඉතුරු අනිකු නිලධාරීන්ගේ පපු කැවුම්ට උණු වෙනවා නම් ලක්ෂ 40ක ඉන්න පවුල් සංඛ්‍යාවක පුද්ගලයන් කණ්ඩායම්තු ඉන්න එක සම්බන්ධයෙන් පපු කැවුම්ට උණු වෙන්නේ නැත්නම් ඒකත් අපේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒද අනිවාර්යයෙන්ම ආදරණීය ශ්‍රාවකතුමා ඔබතුමාට තමයි මේ කියන්නේ. අදාළ අපේ ඉල්ලීම සාධාරණයි. සාධාරණ ඉල්ලීම සඳහා ඔබතුමා සලකා බලන්න. ඊට අමතරව විශේෂයෙන් තව පොඩි කැලක් කියන්න දිනවා. අපේ කම්කරුවා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනුෂ නාණ්‍යකාරයා ඔබතුමා විදේශ ප්‍රේෂණ සඳහා විශේෂ වූ මේ වැඩපිළිවෙළක් සකස් කරලා විද්‍යුත් වාහන ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා කියලා කිව්වා. එතනදී ශ්‍රී රෝදරත වටන දෙන්නේ නැහැ. එතකොට තෙල් වලට ප්‍රශ්නයක් හැටියට විද්‍යුත් ශ්‍රී රෝදරත හෝ විද්‍යුත් වාහන අඳුනවා දෙනවා නම් ඇයි මේ ශ්‍රී රෝදරත වලට විතරක් උඩම්මා කිසල් කියන්නේ? එතකොට අපි ගත වේග ආයතනය ලංකාව නිෂ්පාදනය කරන සූදානම් වෙලා ඉන්නේ ශ්‍රී රෝදරත. ඊට අමතර කන්වර්ෂන් එක පරිවර්තනය කිරීම සඳහා සූදානම් වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය අමතිවරයා කියනවා, රජයේ අමතිවරයා කැබිනට් අමතිවරයෙක් කියනවා ශ්‍රී රෝදරත අපි අවස්ථාව දෙන්නේ නැහැ, අනිත් වාහන වලට මොනතරම් අවස්ථාව දෙන්නේ. මේ මොකද කරන්නේ? එතකොට මේ ඉන්ධන අර්බුදය පෙන්නලා තමන්ට අවශ්‍ය කරන දේවල් සිදු කිරීම සඳහා රජය හා රජයේ නිලධාරීන් අමාත්‍යවරුන් කටයුතු කරනවා කියන එක සාධාරණ සැකේ අපිට ඇතිවීම සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. නැවතත් අපි ඉල්ලා සිටිනවා අපි ඉල්ලලා තියෙන සාධාරණ ඉල්ලීම, ඒ කියන්නේ ඉන්ධන සම්බන්ධයෙන් අදාළ ඉන්ධන ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ විශේෂයෙන් අවධානය යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 1978-79 වසරේදී ලංකාවේ විරුද්ධාර්ථික යටතේ අනුනාදු විරෝධ රැක වසර 40කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ කරන්නාද සේවාව ජීවත් වීම මගේ ප්‍රවාහණය පිළිබඳව කිසිම කෙනෙකුගේ අවධානයක් යොමු වෙලා නැහැ. අවිධිමත් භාවයේ පරතරක ගිහිල්ලා අද අන්තිමට පෙට්‍රල් ටික රටේ මහා ආර්ථික අර්බුදයේ අංගේ මිනිසුන්ට මහජන ප්‍රණලීම අදලා තියෙනවා ඔරු වංචාකාරයෝ මුම විනාශ කර ගන්න උත්සාහ කරනවා. අපි අනුතුමයන් අපේ රටේ රජේ අපේ රටාව කියන කිලින්ම අරගලේ උපන් ජනාධිපතිතුමා අපේ රයින් වික්‍රමසිංහ මහත්මයා අපි ආනවා විරුද්ධ ආර්ථිකයේ හඳුනාගත් නිරෝධ රටේ වායි දූෂණයේ නාමයෙන් විද්‍ය පහර නිරෝධ රටේ තහනම් කිරීමට වලිකා
රටට දුන් සාතිකයක් ගෙනාලා ද ඒක දූෂිතයි ඊළවට. ඊට පස්සේ පසුගිය ආණ්ඩුව කාලේ බදු අඩු ගහලා ලීසින් පාසුකම් කප්පන් කරලා 125 විතරයි ලීසින් පාසුකම් දුන්නේ හැබැයි මම අය දීලා දෙපැත්තෙන් ඉරදලා ලීසින් පාසුකම් ගෙවා ගන්න දැක්කත් කරලා ඒ ආකාරයෙන් විරෝධයට මගී ප්‍රවාහනේ විරෝධ නිදුරාකෝක කර්මාන්තය විරෝධයට හිමිකරුවන්ගේ පන්තිය මර්ධනයට ලක් කරලා පීඩාවට ලක් කරලා මොනවති අද ඉතාමත් බලහත්කාරී ලෙස බය නැතුව චණ්ඩි විදියට බොහොම තාක්ෂණය පාගේ ව්‍යුහාත්මකව ඩෙක්ටර් ලීඩර් පාක් සත්‍යකට දීලා ගෙදර තල්ලු කරලා දාලා තියෙනවා අපි අහනවා මේ ජනාධිපතිතුමාගේ රැය නැතුණු මැතිතුමා මේක ඔබතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විරෝධ රට වැඩි මේ ඉදර ලැබිනවා මනුෂ්‍ය නායකයා රැය නැතුණා විදුලි විරෝධ රට විදුලි වාහන ලංකා විදුලි වාහන සම්බන්ධයෙන් අපේ සංගම් විරෝධ රට පරීක්ෂා කළ පන්වර්ධ අලුතෙන් ලංකාවේ තිබුණා දැන් ලංකාවේ අලුත නිෂ්පාදනය කරනවා මේ පරිවර්තනය ගන්න විදුලි විරෝධ රටයක පෙට්‍රල් පරිවර්තනය ගන්න ඉතාම ඉහළින් තියෙනවා විතර නෙමෙයි මේක අගේ කරන අනිත් වාහන වලට මෝටර් සයිකල් ගෑක් විතරකින් යන අගේ කරන තියෙනවා වෙනත් වාහන වලට අගේ කරන අවස්ථාව දින මේ හැම තැනදීම විරෝධ රටය අතහැර දාන විතර නෙමෙයි ඉතාමත්ම අහංකාර විදියට ඇවිල්ලා කියනවා ත්‍රිවිධ මේ රට වැඩි අපි අහනවා ත්‍රිවිධ රටේ කවුද මේ රටේ දුප්පත් මිනිස්සු වැඩි මේ දුප්පත් හිඟන දක්ව බාම්රත්ති රටේ දුප්පත් මිනිස්සු තමයි වැඩි දුප්පත් මිනිස්සු කෙනා මේ වාහනේ අයිතිකාරය දුප්පත් මිනිස්සු තමයි මේකෙන් ජීවත් වෙන්නේ ත්‍රිවිධ වැඩි නම් ඒ කියන ඕනෑකෙන් මම අහනවා ඕගොල්ලෝ කියන්නේ කාර්යකරණ පුළුවන්කම ඉන්නේ ගන්න අපිට මොලේ යනවා අපේ සීනවානේ ත්‍රිවිධ එක ත්‍රිවිධ එක අපිට ත්‍රිවිධ එක තමයි අපිට ලනු හම්බුනේ අපේ ජීවන උත්තරයක් ඒක ත්‍රිවිධ එකට මේ දරවල බලට යන තාක්ෂණයේ භාවිතා කරලා අපිට නිර්වේදීයෙන් එන නිදාසේ සබහාධර්මයෙන් හිරුවෙලියේ වාසීවත් අපිට ගන්න කියනවත් ගන්නවා ඊයකලේ ඉලක්ක ඩොලර් 65000 දක්වා වාහන ගෙන්වන්න අවස්ථාව දුනා කොහොමද වැඩි විදේශ රැකියාව කරන්න වැඩි කවුද එයා ඩොලර් 65000 කට්ටිය අපේ ගෙවල් වල අපේ ගම් වල ගෘහ සේවය කරන වර නියඳුන රැසියාව වල වැඩිම සංඛ්‍යාව ගෘහ සේවාවේ විදේශ රැකියාව කරන්න කවුද මේ අපේ පන්තියේ මිනිස්සු ඒ මිනිස්සුන්ට අර ඔක්කොම දීලා තියෙනවා අර ඩොලර් 65000 දක්වා වාහන ගෙන්වන්න මොටෝබයික් වලට අවුල දීලා කියලා එතුමා කියන ඒ අවස්ථාවේදී අපෝ ලංකාවට තීන් වැඩි තීන් ගේට දෙන්නේ නැහැ මේක වහාම හැමතිවරයක් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි අපි කියනවා මේ කරන්න හදන්නේ නම් මේ ඉන්ධන හමු වේවා අර වාය දූෂණය අනිවාර්ය මොකද මේ දුප්පත් මිනිසුන්ගේ අතරින් අවිධිමත් ශ්‍රේෂ්ඨ අතරින් ඉහළ නැගීමේ හැකියාව සත්‍යතාවය තියෙන ඉරිස ලක්ෂ ගානක් මේ ටික නගා සිටුවොත් අර බාල මධ්‍යම පන්තියේ තදබදයක් ඇති වෙනවා එහෙම නැත්නම් බාලේ තේන තියෙන තදබදයක් තියෙනවා මේක විධිමත් කළොත් මේ අය මේක අත්පත් කරගන්න එක වළක්වලා මේ අය පළදරට දාලා වර්ධනයේ පීඩනයෙන් ලක් කළා මර්ධනය කරලා දාන එක මේක වෙන කාර්යයක් ගන්න මේ අපිට තියෙන්නේ කණිත ජ්‍යාමිතිවරයා සම්බන්ධයෙන් අපිට කියනවා ලොකු කරුණ හැමතිස්සෙම උත්සාහ කරනවා කියන්නේ මේ මේක නියාමනය කරන්න කියලා අපි මේක පාලනය කරන්න ප්‍රමුඛ කරන්න උත්සාහ කරනවා කියලා අපිට පොඩි විශ්වාසයක් ලැබුණා හැබැයි ආගේ ක්‍රමයේ ඇතුලේ ත්‍රිවිධාට කියලා කියන බව හොඳට තියෙනවා අපි යා මේකේ වෙන කාක්වත් නෙමෙයි අතිගරු ජනාධිපති අතිගරු වල කපන්නේ කුවා ගංගාන තමයි ගන්න රණින් විතුන් ජනාධිපතිතුමනි ඔබතුමා මේකට මහා මැදිහත් වෙන්න මැදිහත් කළා රජයේ ප්‍රතිපත්ති මොකද ත්‍රිරෝධක කර්මාන්තය ත්‍රිරෝධ රටය ත්‍රිරෝධ විද රස්සාව මෙයාගේ පෞල ජීවිතත් සම්බන්ධව ඔබතුමාගේ වැඩ පිළිවෙල මොකද්ද වහාම ප්‍රතිපත්ත මෙහෙම නොවුනොත් ලෑස්ති වෙන්න අපිට තුන් වෙන කන්න දෙන්න මහපාලිය කියන කියනක උපය ලංකාවට ගාස්තුමිනේ වර්තමානයේ ක්‍රියාත්මක ගාස්තුමිනේ හඳුනා ගිකු සංගමේ ප්‍රධානීගේ මහපිරි ස්තුති ඔව් ගාස්තුමිනේ තිබුණා දැන් ගාස්තුමිනේ ක්‍රියාත්මක කරන්නේ නැහැ මොකද ඒක ක්‍රියාත්මක කරන සත්‍යාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ අනුමන හදලා නීති හදලා ගැසට් කරලා තියෙද්දි ඒවා ක්‍රියාත්මක නොකර අපේ සංගම් වලින් මේ අවස ගාස්තුමිනේ හඳුනා දුන්නා නිශ්චිත ගාස්තුවක් හඳුනා දුන්නා පෞද්ගල තත්ත්වය යටතේ ඒවා ඔක්කොම පැත්තකට ගිහිල්ලා අද ගාස්තුමිනේ කිම ක්‍රියාත්මක නැහැ සීයි අනුමයි කියලා අපි කියනවා අවසාන වශයෙන් රාජ්‍ය ප්‍රකාශ කරේ අද ඒව ගානක්වත් නැහැ මෙව්ව අපෙන් විරෝධ නිදුරා ගසා ගන්නවා කියන මතියක් එව්වට මොනවද කරන්න කියලා සංගම් වලින් අහන අයට සමස්ත සමාජය අපි කියනවා කරුණාකර මේක අහන්න අපි ගාස්තුවේ හඳුනා දුන්නා නිශ්චිත ගාස්තුවක් හඳුනා දුන්නා විධිමත් කිරීමේ වැඩ පිළිවෙළ හඳුනා දුන්නා ගැසට් කරලා ආයතනවල කරන්න පුළුවන් හැම දෙයක්ම කළා හැබැයි ඒවා ක්‍රියාත්මක නැහැ වහන්න මේ
Mega sahaja yang berani, urut itu dalam diri.
මෙතන හොරකම් කරන අය ක්‍රම හදාගන්නවා කොයි විදිහෙන් හරි. අපි සෙල්ලම් කරන කාලේ පොඩි කාලේ හොරා පොලිස් කිව්වහම හොරා ඉස්සරහම යනවා පොලිසිය හැමදාම පත්. මේ පෙට්‍රල් වැඩේ ප්‍රශ්න හොරයි පොලිසිය දෙකම එකට හිටි. පත්යෙන් යන දෙයක් තිබුණේ නැහැ. මේ ඉන්දර ප්‍රශ්නේ නම් හොරා පොලිස් අස්සේ ඉස්සරහ එකට හිටි. ඉන්දර තමයි මේ අස්පැත්තේ කරේ. ඒ ඉන්දර හොරකම් සම්බන්ධ දැන් ඊළඟට තියෙනවා ලීඩර් පහක් විතරයි අම්බ වෙන්නේ. එතකොට අපි ඉතන හොරකම් කරන්න දෙයක් නැහැ. ඒකට හොරකම් කියන්නේ සතියේ කීයද බෑ. ඒක හොරකමට වැටවැන්නු. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලීඩර් පහට අගෙන මිනිසුන්ගේ ඊට මාංශ කනවා අර තක්කඩි ගන්න දරුවෝ මිනිස්සු. ඉතින් ගාදාම හිනා ලීඩර් පහයි තියෙන්නේ මේක ලීඩර් මහත්තයා තමයි දුවන් ගුණා පහෙන් දුවන්න බෑ. එතකොට ළඟම එක්කෙනාගෙන් තුන්දෙන පාර දිහා දැනයන් කරගන්නවා මදි. දැන් දෙත්තර ගුණන්තයාව කියපු ඒ උන්තිකම මගියව මා උරා කාලා රස්සාව කන්න. දැන් මේ අනිදිමත්භාවයේ හේතු QR එකෙන් චෙට්ටල හොරණ කරන කරලා වගේ විධිමත් නියාමනයක් තුළ මේ සැකලිත හොරකම් අතර ගැනීමට වැඩ පිළිවෙල කියනවා. අවුරුදු 20 ගණන් තිස්සේ නීති හදලා තියෙනවා මේ අධ්‍යාපන ගණනේ. මේ මොහොතවත් මේක නොකොලොත් මේ අග අගාධයෙන් වැටලා තියෙන බංකලත් කාර්යය කරන්න නැගිටීමට ඉස්සරහම නම් ඉන්න පුළුවන් මිනිස්සු තමයි බේරි බේරුවන්. මේ නගරයේ අයිමත් පාසලේ කලින්ම ප්‍රවාහනයේ ප්‍රවාහනයේ දිනුවර සම්බන්ධයි ප්‍රවාහනය කරන අය දිනුවර පුළුවන් මේක විපත්තර දින නොදුන්නොත් මේ අරු උද හැමදාම ආපතියි. හැබැයි විරෝධ විද්‍ර අවිධිමත්ව මිත්‍ර කාලයක් දිනු මේකේ විරෝධ විද්‍රක් ඉවරයි මේක අවිධිමත්ව තිබුවොත් විධිමත් නොකොලොත් දේශපාලකයෙක් ඉවරයි විතරක් නෙමෙයි 100%ට මේ ලක්ෂාන්ත ආමාර්ගයට වඩා නියුතුන්ගේ 100%ට අපරාධකාරී තුනොත් ගමකට අපරාධකාරී අලුතින් බිහි වෙනවා. එහෙනම් ওই දෑතින් කන්න හදන කට්ටිය, තමන්ට බෙදා කන්න හදන කට්ටිය බලාපොරොත්තු වෙන බඩගින්න හැදෙන මිනිස්සුන්ට ඒකවලු හම්බ කරන් කන බත්පත්‍රයන් ඔය වැඩි දාලා නා. දෝතින් කන්න දැක් දෙන්න එපා. එතකොට අනිවාර්යෙන් සමාජයේ මහා විසනයකට පත් වෙනවා. කාලෙින් නම් වෙන්නේ මේ රසංඛ්‍යා මිනිස්සු අතරේ නිවැරදි නිශ්චිතවම බඩගින්න හින්දා අපරාධකාරී කියන්නේ වරක්. හම්බ කරන් කා මිනිස්සු අපරාධකාරී ඔබතුමා 19 වෙනිද එකක් කිව්වා ආයේ 300ට වැඩසටහන තව එකක් කියනවා ඊට පස්සේ තව එකක් කියනවා ටෝකන් දෙනවා QR එක ගේන්න කියනවා ඊට පස්සේ කියනවා පොලිසියව ව්‍යාපාරික වෙන්න කියලා මේ ඔක්කොම තමන්ගේ නොහැකියාව පෙන්නනවා තමන්ගේ නොහැකියාව පෙන්නනවා දැන් රටේ තව තවත් දූෂණ ඇති වෙනවා මේ අපි කියන්නේ අරින් මන්තුතුමා කියනවා සලකුණු වැඩසටහනට ඇවිල්ලා ජනාධිපතිතුමා ටාගට් එක බලාගෙන යනවා අරයා මොනවද කියන්නේ මෙයා මොනවද කියන්නේ අර වෘත්ති සමිතිය මොනවද කියන්නේ මේ වෘත්ති සමිතිය මොනවද කියන්නේ කියන එක බලන්නේ අපි අපේ ටාගට් එක දුන්නා අපි කියනවා දවස ගානේ දිනපතා අපිට සතියක් ලීටර් භාගාන ගන්න කියලා සෙනසුරාදා වෙනවා ඔන්න අපි අපේ ටාගට් එක දුන්නා මෙච්චර කාලේ අවුරුදු 20ක් තිස්සේ හොඳම තැනට ඇවිල්ලා ඉන්නවා අපි අපේ රක්ෂාවේ අයිතිය දිනා ගන්න මේ කතා කරන්නේ පොදි පොදු මගී තීරෝදරත වීදුරා ගැට මොන රටේද පොදු මගී මේ වෘත්තිය පොදු මගී යන වාහනවල බස් සේවාව කෝච්චි සේවාව තීරෝදරත සේවාව මේක අපි පිළිගත්තු දෙයක් මේ රටේ පිළිගත්තු මේ පොදු මගී සේවා සපේන අය තමයි තීරෝද රටේ යුතුවා. ඒක දියුණු කරන්නේ නැතුව මේ වගේ තැනකදී මේ තවත් සෙල්ලම් කරනවා නම් තවත් මේ වගේ කුඩු පක්‍රම දානවා නම් දේශපාලන විද්‍යාවන් දානවා නම් දැන් දේශපාලන විද්‍යාවන් දාලා 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 පසුගිය මාස පුරාවට දැක්කලේක සිදු වුණු දේවල් එම් නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමාට මේ අන්න සෞඛ්‍යම් දෙන්න තවත් අපිව රජ්‍යාදු කරන්න එපා මේ ලක්ෂ ගණනාවක ජීවිත පාරව බස්සන්න එපා අපි කියනවා මේ මොහොතේ අවසාන වශයෙන් කියන්නේ
අපිට යම් කිසි හොඳ ජීවනාත්මක නිවේදනයක් ලබා දෙන්න. දැන් මේ වෙනකොට පළාත් සභාව එසා ජාතික ගමනාගමන කොමිසම සභාවත් එක්ක එකතු වෙලා අපි වෘත්තීය තීරෝදර රජුන්ට අනුරාවන්න ක්‍රමයේ මේ වෙනකොට කරගෙන යනවා. ඒ අයුරින් ඉදිරියේදී අපිට යම් සාර කාලයක් අපිට යම් කිසි සාහනයක් විදියට අපේ අයිතිය අපේ අයිතිය ලබා දෙන්න මේ අනිත් අයට ලොකු ලොකු විදියට දීලා ජීවිතවල නියුතුරාගේ පරිගම්ම නැති වෙන්න එපා. අවසාන අපරාධ කියන්නේ ඊළඟ සතියේ අපි මාර්ග සාකච්ඡා කියන්නේ අපි එනවා මාරට කියන එක මේ මොකේ මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.